නින්දා සාගත හිරිගිත වැඩක්. ඒකද ජාවාරමක් වෙලා තියෙන්නේ. සමන කාරයකක් වගේ තමයි ඔවුන්ට ටාගට් කරන්නේ. කාරයකක් වගේ ජීප් එකක් වගේ යනකොට මේ සුදුසරයට දානවා. ඔවුන් එක එක ගණන්ක 12,500යි නැත්තම් 5000යි 6000යි ඔවුන්ට හිතන ගාණක් ඔව් කියනවා. 12,500ට අඩුවෙන් අනිවාර්යයෙන්ම මේ සුදුසරයට ගන්න පුළුවන්. මදන කොට පේනවා ඇති. සුදාසක අද මම කතා කරන්න ඉතින්ගේ අලුත් මාතෘකාව අපේ channel එකේ ආබාධිත පුද්ගලයෝ ගැන තමයි අපි කතා කරන්නේ. මේ රටේ දෘශ්‍ය ආබාධිත පුද්ගලයෝ ගත්තොතින් 453,000ක් ජීවත් වෙනවා. හරි සංඛ්‍යාවල ගැන නෙමෙයි ඔක බොහෝ දුරට වැඩි වෙන්න පුළුවන් අඩු වෙයි කියලා හිතන්න අමාරු ඉලක්කමක්. සංඛ්‍යාලේඛන 2011 12 සංඛ්‍යාලේඛනත් එක්ක තමයි ඔය 453,000 කියන ගාණ තියෙන්නේ. අපේ රටේ සමාජ සේවා දෙපාර්තමේන්තුවක් තිබුණත් ආබාධිත මහලේකම් කාර්යාලයක් තිබුණත් ඔය කිසිම එකකින් හරියම සංඛ්‍යාලේඛන එකතු කරලා නැහැ. ආබාධිත ප්‍රජාව සහ දෘශ්‍ය ආබාධිත ප්‍රජාව ගැන අපිටම කියලා හැමදෙ කෙනෙක් ඉන්නවා. නමට විතරක් ඉන්න වරප්‍රසාද වරදාන ලබා ගන්න ආබාධිත පුද්ගලයෝනේ පටිසා හැම දීමනාවක්ම ලබා ගන්න අනුෂ පැස්කෝල් රාජ්‍ය ඇමතිවරයා ඉන්නවා. ඇති මම දන්නේ ආබාධිත පුද්ගලයන්ට නම් ඇති සෙතක් නැහැ. කරපු දෙයකුත් නැහැ. කරන දෙයකුත් නැහැ. මේ පාර විතරයි ඔහු පාර්ලිමේන්තු ඉන්නේ ගොඩක් දුරට. ඊට පස්සේ ඔවුන් පාර්ලිමේන්තු ඉන්නේ ගන්න නැති මේ ගොඩක් දුරට මේ රටේ මිනිස්සු පළතුරු දිස්ත්‍රික්කයේ මිනිස්සු සාධාරණ ඉෂ්ට කරලා දෙයි. හරි අපි යම් මාතෘකාවට 453,000 ඉන්න දෘශ්‍යාබාධිත ප්‍රජාව ඇතුලේ පූර්ණ දෘශ්‍යාබාධිත සහ අර්ධ දෘශ්‍යාබාධිත කියලා කැටගරි තුනක් තියෙනවා. පූර්ණ දෘශ්‍යාබාධිත ගත්තොත් පූර්ණ දෘශ්‍යාබාධිත පුද්ගලයෝ සුදුසරට පාවිච්චි කරනවා අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ගමන් බිම පහසු කර ගැනීම සඳහා. එතන එහාට ගියොත් අර්ධ දෘශ්‍යාබාධිත පුද්ගලයෝ යම්කිසි කොටසක් සුදුසරට පාවිච්චි කරන වෙලාවත් තියෙනවා. මම අද කතා කරන්න ලෑස්තු වුණේ අපි කතා කරන්නේ ආබාධිත පුද්ගලයන්ට දෘශ්‍යාබාධිත ඇතුළු අපිට එල්ලලා තියෙන අභියෝග සහ ඒ දේවල් ගැන නෙවෙයි. ඇත්තට මේ රටේ ආබාධිත පුද්ගලයන්ට පුරවැසි අයිතිවාසිකමක් නැති ගානට අපේ අයිතිවාසිකම් උල්ලංඝනය කරලා නැති කරලා තියෙනවා. හැබැයි අපි එහෙම තියාගෙන මේ දෘශ්‍යාබාධිත කපටි දෘශ්‍යාබාධිත පුද්ගලයෝ මහා කැත වැඩක් මහා පව්කාර වැඩක් කරනවා. ඒකනයි අද මම කතා කරන්න හැදුවේ. මේ තියෙන මගේ අතේ සුදුසරෑටිය වයිට් කියන්නේ. මේ සුදුසරෑටිය සාමාන්‍යයෙන් අද මිලට ගත්තොත් රුපියල් 2500ක් විතර වෙන්නේ. මිට කලින් රුපියල් 500-600 තිබුණා. මේ ගෝඨාභය මහත්තයා ඇවිල්ලා හොඳටම කරපු නිසා ඒක වැඩි වෙලා තියෙනවා 3 ගුණකින් විතර. මේක දෘශ්‍යාබාධ පුද්ගලයෝ පාවිච්චි කරන්න ඕන ඕන දෘශ්‍යාබාධ අනිවාර්යයෙන්ම. මට මගේ හිතවත් පිරිසලටත් වෙලා තියෙනවා මේ දේ. පාරේ තැන් තැන්වල කලර් ලයිට්ස් ගාව නැත්නම් ඔය සමහර තැන්වල දෘශ්‍යාබාධ පුද්ගලයෝ පාර අයිනේ ඉන්නවා. ඉඳලා ඉවර වෙලා වාහනයක් යනකොට සමහර කාර් එකක් වගේ තමයි උන් ටාගට් කරන්නේ. කාර් එකක් වගේ ජීප් එකක් වගේ යනකොට මේ සුදුසරයටි දානවා. හරි මේ සුදුසරයටිය දාලා වැටෙනවා. බොරු දෙයක් මේව කරනවා. අපේ රටේ තියෙනවා අර දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට අර සලකන සහ එම කරු කරන සමාජයක් ඇතුළේ තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට ඒ නිසා මිනිස්සුන්ට බය වෙනවා. තත්කාල බය වෙලා බැහැලා මේ මිනිස්සු මේව කරනවා. නැගිට වෙලා කතා කරලා එහෙම දෙයකට මේ කතා බහකට යනවා. ගියාට පස්සේ වෙන්නේ මොකක්ද? මේ සුදුසරයටිය සාමාන්‍යයෙන් ඔවුන් එක එක ගණන්ක 12,500යි නැත්නම් 5000යි 6000යි ඔවුන්ට හිතන ගාණක් ඔව් කියනවා. කියලා අර මිනිස්සු දැන් බය වෙලා ඉන්නේ. සාමාන්‍යයෙන් මොනවද බය කරලා තියෙන්නේ දැන් වැටිලා එහෙම වෙලා. ඒ මිනිස්සුගෙන් බලහත්කාරයෙන් සල්ලි මුදල් ලබා ගන්න. ඇත්තටම ඒ ආබාධිත දුෂ්ආබාධිත පුද්ගලයන් මේ රටේ ඉන්න ප්‍රජාව දැඩිසේ අපහසුතාවට පත් වෙන දෙයක්.
සමාක නින්දාසාගත හිරිගිත වැඩක්. ඒක දැන් ජාවාරමක් වෙලා තියෙන්නේ. මගේ හිතවතෙක් මගේ මිත්‍රයෙක් දෙහිවල ප්‍රදේශයේදී ඔදයට මුණ පෑවා. එතකොට බොර්ලස් කම්බුවේදී ඔදයට මුණ පෑවා. ඒ වගේ මගේම හිතවත්තයි මට 3-4 පාරක් කියලා තිනවා මේ මෑතකදීත් ඔදේ අහන්න ලැබුණා. ඒ නිසා තමයි මම මේ දේ ගැන කතා කරන්න හැදුවේ. මේ සුදුසැරෑටිය අපෙන්නන මේ සුදුසැරෑටිය මේ සාමාන්‍යයෙන් රුපියල් 1500කට අඩුවෙන් ගන්න පුළුවන්. හොඳ 1500යි 1500කට අඩුවෙන් අනිවාර්යෙන්ම මේ සුදුසැරෑටිය ගන්න පුළුවන්. මම දැන් ඔබට පේන වැඩි මේක ඇල්මිනියම් මෙවලින් හදලා තියෙන්නේ. ලොකු වටිනාකමක් නැහැ මේකට ඇත්තටම. නමුත් සමහර 1500කක වටිනාකමකට තමයි මේ නිෂ්පාදන වේදම හැදෙන්නේ. හැබැයි දෘශ්‍යවාද පුද්ගලයන්ගේ S2 තමයි සුදුසු රැටිය. මේක නැතුව ඕන්ට මොකොත් කරන්න බෑ. මේ දෙයට ඔය වගේ මහා වැඩ ජරා වැඩක් කරන මිනිස්සු කීප දෙනෙක්ම ඉන්නවා. සමහරක් වෙලාවට මට ආරංචි වෙලා තියෙනවා මේක සාමාන්‍ය පේන අයත් මේක කරනවා කියන එක. සුදුසු රැටිය නොබලේ ගන්න පුළුවන් තැන්නුත් ලංකාවේ තියෙනවා. ආයතන තියෙනවා. ඒ ආයතන වලින් නොමිලේ ගන්න පුළුවන්. ශ්‍රී ලංකා දෘශ්‍යවාද ජනතා සම්මේලනේ ඒ වගේ සංවිධාන තියෙනවා. ඒ වලින් නොමිලේ සුදුසු රැටි ලබා ගන්න පුළුවන්. එහෙම දෙදි තමයි අර මිනිස්සුන්ව බය කරලා වැටිලා එම කරලා මේ ජාවාරම කරගෙන යන්නේ. මේක ජීවත් වෙන. තවත් ඔය වගේම සමහර වෙලාවට මේ අසහනකාරයෝ ඉන්න ගොඩක් වෙලාවට පේන්නේ නැති මේ සමාජය තුළෙත්. ඒ නිසා උන්කින් ප්‍රවේශම වෙන්න ඕනේ. උන්ට හවු වෙන්න එපා. ඔබගේ වාහනයට සුදුසු රැටියක් දාලා ඒක කැඩුනා කියලා, ඒක නැමුණා කියලා එහෙම සල්ලි ලනවා දෙන්න එපා. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න මගේ ෆෝන් නම්බර් එක කතා කරන්න ඕන වෙලාවක අනිවාර්ය 7-5ක් දෙන්න එපා. ඕක රුපියල් 1500ක් වටින්නේ. නමුත් නොමිලේ ලබා ගන්න පුළුවන් ආදලත් ලංකාවේ තියෙනවා. ඒ නිසා හිතා මතාම තමයි දාන්නේ. ඒ නිසා පාර අයින ඉඳලා ඔබගේ වාහනේ කාර් එක යනකොට වාහනේ යනකොට සුදුසු රැටි දික් කරන්න කියන්නේ ඕඩ ටිකක් හරි පේනවා. පේන්නේ නැති කෙනෙකුට බෑනේ. ඒ නිසා ඔක හිතා මතා කරන දෙයක්. ඒකට හවු වෙන්න එපා. ඒකට රැවටෙන්න එපා. කෙලින්ම කියන්න යම් පොලිසිය කියලා. පොලිසිය ගිහිල්ලා ඔබගේ දේ කියන්න සහ මොනවාරි දෙයක් වුණත් අපිට කතා කරන්න. අපි ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා. ඔක ජාවාරම. ඔය ජාවාරමට හවු වෙන්න එපා කියන එක කියන ඔය වගේ පේන්නේ නැති පුද්ගලයෝ කරන ජාවාරම් ගොඩාක් තියෙනවා. ඔබ ළඟට ටිකට් අරන් එනව සීදුව පැත්තේ. එතකොට ගම්පහ පැත්තේ ගහන ටිකට් තියෙනවා. නානාලෝක ගම ඔය සීදුවේ ගහන ටිකට්. ඔය ටිකට් සම්පූර්ණයෙන්ම මේ එක පවුලක් විසින් කරන සුබසාධ අර සුබසාධනක සමිතිය මේ සුබසාධනක සමිතිය කියලා ගහලා බොරු ඒවා ජාවාරම්. ඒවා මේ අර මේ බිස්නස් විදියට ජීවත් වෙන්න කරන දේවල්. කෝච්චියේ බස් එකේ පගේවල් ගානේ ඒන ටිකට් වේදී ගන්නත් එපා. ඒවත් ජාවාරම්. ඒ නිසා මේ සමාජ දැනුවත් කරන තමයි මම මේ වීඩියෝ කරේ. ඇත්තටම මේ අපි සමාජයට දෘශ්‍යාවත් අපි හිරිහැරයක් වෙන්න හිරිහැරයක් කරන්න අවශ්‍ය නැහැ. ඒකයි මේ වීඩියෝ කරන්න මම හිතුවේ. එහෙනම් බොහොම ස්තුතියි channel එක බලන ඔබට ආරාධනා කරනවා ගෞරවයෙන්. channel එක subscribe කරන්න, video එක like කරලා සමාජයේ දැනුවත් කරන්න, share කරන්න කියලා තියෙනවා. එහෙනම් ජය වේවා. අපි හම්බුමු නැවත video එකේ.